මම පුංචි මෙන්න මෙහෙම දෙයක් කියනවා හරි ජාත්‍යන්තර කාන්තා දිනය කියලා ඒකට වැඩි අවධානයක් දෙනවා ඒක හරි ලංකාවෙ නෙමෙයි ලෝකෙම ගත්තහම වැඩි අවධානයක් දෙනවා රාජ්‍ය මට්ටමෙන්ම සහ ජාත්‍යන්තර මට්ටමෙන්ම විවිධාකාරයේ ඉසව් ගොඩක් දේවල් සංවිධානය වෙනවා හැබැයි කාන්තාව කියලා කියන්නේ එක දවසකට අපිට සීමා කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි සහ ඒ කාන්තාව කියන කෙනාගේ මතකයේ එක දවසකට විතරක් අපිට සීමා කරලා සමරලා ඉවර කරන්න පුළුවන් චරිතයක් නෙවෙයි කියන එක තමයි මගේ මතය මොකද දැන් නිකන් හිතලා බලන්න අපි ගමු අම්මා ඔබේ අම්මා අපි හැමෝටම අම්මා කෙනෙක් ඔබට හම්බෙන පළවෙනි කාන්තා චරිතය ඔබේ අම්මා අම්මනේ අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවනේ අම්මා කෙනෙක්ගෙන් ඉපදුණ නැති කෙනෙක් මේ ලෝකේ නෑනේ ඔව් මොකද මේ ගහකින් ඉපදුණු එහෙම ඉන්නවද අම්මා වෙනුවෙනුත් අපි තියෙනවා අම්මා වරුන්ගේ දිනය කියලා වෙනම තියෙනවා බිරිඳ වෙනුවෙන් හොඳ වෙලාවට දිනයක් නෑ බිරිඳෑ වරුන්ගේ දිනය කියලා තිබ්බනම් ඒකත් විනාසයි හරිද මේකක් තියෙනවා අපි ලොකුවට සෙලිබ්‍රේට් කරන්න හිතනවා බිරිඳ ගැන කතා කරන්නේ හා ඊටත් එහා කතා කරන්න පුළුවන් අම්මා ගැන ඔබ නිකන් හිතලා බලන්න ඔබේ අම්මා ඔබට සමීපතම කෙනානේ ජීවිතේ ඔබ හොඳටම දන්න කෙනානේ කාන්තාවක් විදිහට ඔබේ අම්මා කොච්චර දුක් විඳින්නේ නැද්ද මේ ජීවිතේ ඔබව මේ තැනට ගේන්න ඔබව මේ තැනට ගේන්න විතරක් නෙමෙයි බබා ජීවත් වෙනවා කියන අරගලය ඇතුලේ කාන්තාවක් විදිහට හරි තාත්තා ගෙනින සටන ඇතුලේ මේ සියල්ලේ පවුල සමතුලිත විදිහට අරයි යන්න අම්මා කියන චරිතය ඔබ නිකන් යන්න ඔබේ අම්මා මතක් කරලා බලන්න අද ඔබ සෑහෙන ලක්ෂ ගණන් කෝටි ගණන් පඩි ගන්න ලොකු චරිතයක් වෙන්න පුළුවන් නමුත් ඔබට අම්මා කෙනෙක් ඉන්නවා කාන්තාවකට දරා ගැනීමේ ශක්තිය සෑහෙන වැඩි හරි අම්මා කියන කාරණේ මතක කරපු නිසා මම මතක් කරන්නේ නිකමට හිතලා බලන්න අම්මා gedera නැති දවසක් කොයි වගේද මම මෙතෙන් තමයි ඉන්නාවේ හරි පිරිමි අපි නිකන් හිතලා බලමු හා මම විහිළුවට කාන්තාවන්ට නම් මනම් කියනවා ඔබේ විහිළුවට කියන්න දැන් අද දෙන්න ඕනේ හොඳ කණේ පිරිමි අපි නිකන් හිතලා බලමු හා මේ චරිත දෙක මාරු වෙලා එක දවසකට අපි gedera නතර වෙලා බිරිඳ යනවා රැකියාවට හරි දවසේ වැඩපළ උදේ පාන්දර නැගිටලා බිරිඳට වත්තේ කුයලා දෙන එකේ ඉඳන් ඒ සියලු දේවල් ටික කරලා රෙදි හොදලා දරුව බලාගෙන හවස් වෙනකන් නිවාඩුවක් නැහැ හස්බන්ඩ් එනකොටත් ආවට පස්සෙත් හස්බන්ඩ් ගැටියක් කරලා හන්නක් දීලා නිදාගන්නෙත් ඉදෙම්ම අවදි වෙලා නිදාගන්න වෙනෙත් රැ වෙලා හරි ওই ටික බිරිඳ කරන්නද කියලා බලන්න එතකොට හිතලා බලන්න කාන්තාවක් කියන දරා ගැනීම ශක්තිය ලෝකේ වැඩිම කෙනෙක් ඔව් අපිට පිරිමි අපිට එච්චර දෙයක් දරා ගන්න බෑ වැඩ ඇරි වැඩට යන්නේ ගැහණියයි නංගි මං ගෑණිය කෙනෙක් කතා කරනකොට ඔයා ගෑනු කෙනෙක් කතා ගන්න බෑ ඒක ගැළපෙන්නේ නැහැ හරිද මං කියන්න ඕනේ පොඩ්ඩක් ඉන්න මම මේ කතාව කියනකම් හරිද එතකොට හිතන්න කොච්චර දරා ගැනීම ශක්තියක් තියෙන තේන්සා පිරිමියට වැඩිය කාය ශක්තියෙන් කාන්තාවක් අඩු වුණාට ඒක ලෝකේ ස්වභාවයෙන් නිමවු පැත්තෙන් අලුර හිතේ ශක්තිය වැඩි පිරිමියට වැඩිය හොඳම උදාහරණ තමයි ඔබ කියවල තිනවන නම් කාන්තාරේ කුසුම රංජිත් කුරුප මහත්තය පරිවර්තනය කරපු පොත කාන්තාරේ කුසුම කියලා කියවල බලන්න පුළුවන් නම් නැත්නම් ඩෙසර්ට් ෆ්ලවර්ස් මේ වාරිස් ඩයරි කියන නිරූපණ ශිල්පිනි ජාත්‍යන්තර නිලියක් මෝස්තර නිරූපණ ශිල්පිනිය හැබැයි අය උපදින සෝමාලියාවේ දුප්පත් ගමක මොගඩිෂු අගනුවරට ඇහෙනවා චූටි කාලේ අයට ජීවිතය මිහිරි මැදකීම් වලට මෝන දෙන් සිද්ධ වෙනවා පස්සේ අය ජීවිතේ ජයගන්නේ කොහොමද කාන්තාවගේ ජීවිතය ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා මේ පොත ඇතුලේ මම නිකන් උදාහරණයක් විතරයි කිව්වේ ලෝකෙ පුරා එන සමස්ත සියලුම කාන්තාවන්ට පිරිමි අපේ උපහාරය නියමයි ඒක ජය වේවා උපහාරයටත් වැඩිය ඒක ඇත්තටම බබා හා ගෞරවය ගෞරවය ආදරය සෙනෙහස උත්තමාචාරය හරි හැබැයි කාන්තාවොත් එක දෙයක් මතක තියාගන්න ඕන ඒ මොකද හැමදේකම දෙපැත්තක් තියෙනවානේ ආ එහෙමද නිකන් හිටියා කියලා එහෙමයි කියලා කවදාවත් හැමදේම ලැබෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම හරි තමන්ගේ උත්සාහය උනන්දුව ජීවිතේ ගොඩ ගන්න මහන්සිය තියෙන්න ඕන අනිවාර්යයෙන්ම දරා ගැනීම ආත්ම ශක්තිය ඒ වගේම ඔබට ලබා ගන්න ඕන තැන ලබා ගන්න ශක්තිය ඔබ ළඟ තියෙන්න ඕන ඒ නිසා ශක්තිමත් වෙන්න අභියෝගවලට මුහුණ දෙන්න කාන්තාවකට අත උස්සන්න කලින් දෙපාරක් හිතන්න මේ ලෝකේ වැඩි බරක් කරට ගන්න වැඩි දුකක් හිතේ දරා ගන්න කොට්ටාසිය නේද කියලා Thank you, Achanu Tikata. Have a damn game, new game. Genu ne. Puri ay, varik ay mat mage. Betu mawar.